රාජපක්ෂ වරුන් කවදාවත් හැදෙන්නේ නැහැ. මෙන්න ඉතිහාසය එක්කම. ජනාධිපතිව එපාම වෙලා පොහොට්ටු සටන අයවැයට පස්සේ යකඩ මිනිසා වෙන්න ජනාධිපති හේනෙන් මිදිලා. The leader දේශයට මග කියන ප්‍රවෘත්ති පෙළගැස්ම. රාජපක්ෂ වරුන් කවදාවත් හැදෙන්නේ නැහැ. මෙන්න ඉතිහාසය එක්කම. විදුලි ගාස්තු මිල වැඩි වෙච්ච එක බදු දවසින් දවස ඉහළ යන එක මිනිස්සුන්ට දැන් ගාණක්වත් නැද්ද කියලාත් වෙලාවකට හිතෙනවා. මොකද මේ දවස්වල රෑට යන නිවුස් වල ඒව ගැන සඳහනක්වත් නැති තරම්. විපක්ෂයටත් අමතක වෙලා. ටීවී නිවුස් පටන් ගත්ත වෙලාවෙ ඉඳලා ඉවර වෙනකන් තියෙන්නේ ආණ්ඩුව ඇතුලේ කචල් එක. වොයිස් කට් දෙදී මරා ගන්නවා. මිනිස්සු පුදුම ආතල් එකක් ගන්නවා. මේව ඇහුවම බැලුවම හිතෙන්නේ දැනෙන්නේ හෙට උදේ වෙනකොට ආණ්ඩුව ඉවරයි වගේ ෆීලිං එකක්. පොහොට්ටුවේ සමහර ලොකු ලොක්කෝ ජනාධිපතිට අභියෝග කරද්දී සෝෂල් මීඩියා සෙට් එකක් නාමල්ලෝ සාගරව තනි කරලා නසරාණි ගැහිල්ලක් ගහනවා. ආරංචි හැටියට ලංසල වජිරලා තමයි ඒකට බැක් කරනවා කියන්නේ. ඔන්න ඒ ඇස්සේ මැති ඇමතිකම් නොලැබිච්ච නිසා සෑහෙන තරහකින් හිටපු SBලා ලොකු ගේලා රෝහිතල වගේ පොහොට්ටු ජේෂ්ඨයෝ ඇරියස් කවර් කරන සයිස් එකෙන් ජනාධිපතිට ටොකුවනින්න පටන් අරගෙන මේ සේරම එකපාරටපත් උනේ ගිය සඳුදා ඔය ඇමතිවරු දෙතුන් දෙනෙක් එහාට මෙහාට මාරු කරපු වෙලාවෙ ඉඳලා. එතනදී පොහොට්ටුවෙන් ලොකුවටම විරෝධය එල්ල උනේ ඇමති අමරවීරට. අමරවීර කියන්නේ හම්බන්තොට ජනප්‍රිය දේශපාලන චරිතයක්. එයාගේ කුල සාධකේ නිසා රාජපක්ෂලා නැතත් හම්බන්තොටින් දිනලා එන්න පුළුවන් කෙනෙක්. එහෙව් කෙනෙක් තව තවත් ඉස්සෙනේකට චමල්ට පවා දිර බලන්න නැති පාටයි. බ්‍රහස්පතින්ද දබල් ජනාධිපති කාර්යාලයේ තියෙන ලංසගේ ඔෆිස් එකට ආපු අලුත් සඳහන කීප දෙනෙක් ඔය ගැන කතා කර කර ඉඳලා. ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් තුන් දෙනෙකුත් එතන ඉඳලා තියෙනවා. ඔය හම්බන්තොටින් කවුරුවත් ඉස්සෙනේකට රාජපක්ෂලා කැමති නැන්නේ අද කී එක නෙවෙයි ඉස්සරත් එහෙමයි. ඔය 88 89 කාලේ මහින්ද නිකම්ම නිකම් නීතිඥයෙක් විතරයි. ওই කාලේ හම්බන්තොට දෙන්නෙක් රටේම ජනප්‍රිය වුණා. එක්කෙනෙක් සත්‍යපාල වණිනායක, විශ්වවිද්‍යාල ආචාර්ය කෙනෙක්. අනිත් කෙනා නීතිඥ විජේදාස ලියනාරච්චි, මානව හිමිකම් නීතිඥයෙක්. මතකනේ වෙච්චදී ඒ දෙන්නගෙම ඝාතන පිටිපස්සේ හිටිය මෙයාලා කියලා තමයි කතාව ගියේ. එහෙව් කතාවක් කියලා තියෙන්නේ රාජගිරිය අලුත් සංධාන කාර්යාලයේ විධායක නිලධාරියෙක්. ඔව් ඉතින් ඒ කාලේ JVP එකේ හිටපු ඔබතුමාලා ඒව දන්නවනේ. ලංසගෙන් උදව්වක් ගන්න ඇවිත් හිටපු මීඩියා පොරක් කියලා. ඇත්තද? ඔය අමරවීර ඇමතිතුමා අස්වෙන් යනවා කියන්නේ සුගීශ්වර අහලා. ඔව්. ඊයේ ජනාධිපතිතුමා හම්බෙලා සර්මන් නිසා ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. මට මේ තනතුරු නැතත් සර් එක්ක මං ඉන්නවා කියලා අමරවීර ඇමතිතුමා ජනාධිපතිතුමාට කියලාලු. ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙක් කියලා තියෙන්නේ. ඇත්තටම අමරවීර ඇමතිතුමාට ඔය විදිහට අමාත්‍යංශ විෂයපත දෙක තුනක් දුන්නේ විනින් කවුරුවත් නෙමෙයි අපේ ගෝඨාභය ජනාධිපතිතුමා. මුලදීම විදුලි වල බලශක්ති දෙනකොට ප්‍රවාහන අමාත්‍යංශයක් දුන්නා. කෙලින්ම ඇමතිකම් දෙකක්, ස්ටාෆ් දෙකක්, ඔෆිස් දෙකක්. ඊට පස්සේ කෘෂිකර්මයේ එක්ක වනජීවී වන සංරක්ෂණ දුන්නා. එතනදිත් ඇමතිකම් දෙකක්, ස්ටාෆ් දෙකක්, ඔෆිස් දෙකක්. ඒත් මේ පාර රනිල් ජනාධිපතිතුමා කරලා තියෙන කෘෂිකර්ම අමාත්‍යංශයට වැබිලි කෑල්ලක් එකතු කරන එක විතරනේ. එකම ස්ටාෆ් එක, එකම ඔෆිස් එක, ඔය සීඹලා පිටියටත් ඔය දීලා තියෙන්නේ විකුණන්න තීන්දුව කරලා තියෙන කොටසක්. එතන හිටිය අලුත් සංධානයේ ගම්පහ පැත්තේ හිටපු ප්‍රාදේශීය සභා ලොක්කෙක් කියලා. එහෙනම් අරේලට ඔච්චර ඩෝංගියෙන් තියෙන මක්කඩේ අලුත් සංධානයේ මාතර පැත්තේ කෙනෙක් අහලා. අර කිව්වත් වගේ හම්බන්තොටින් කවුරුත් ඉස්සෙනවට යහල බයයි. මතකනේ චන්ද්‍රිකා විජේදාස රාජපක්ෂට චන්ද්‍රිකා ජාතික ලැයිස්තු මන්ත්‍රීකම දීපු වෙලාවේ මහින්ද ලොක්ක නටපු නාඩගම කියලා තවත් කෙනෙක් කියලා. ඇයි මර්වින් හම්බන්තොට UNP MP වෙලා ඉන්නේ නැද්ද? යාවත් පන්නන්න මාර්ගයක් දුන්නනේ තවත් කෙනෙක් කියලා. ඒ විතරක් නෙමෙයි මෙතන තවත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. චමල් ලොක්ක එන්ට වෙච්ච එකෙන් ඒක පේනවනේ. එතන හිටපු ජනාධිපති කාර්යාලයේ නිලධාරී මහත්තයෙක් කියලා. මොකක්ද ඒ කතාව? කට්ටියම එකපාරට මහලා. ඇයි දන්නේ දියේ ලොක්කට කියලා අමරවීරට වැවිලි දුන්නත් කමන්නේ. ඒ අමාත්‍යංශයෙන් පළවත්තයි සෙවන ගලයි ගලවලා ඔබතුමා ළඟම තියාගන්න කියලා. එතකොට අපිට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ වෙලාවේ ලොක්ක හිනා වෙවි ඇහුවලු මොකද සීනි ප්‍රශ්නයක්ද කියලා. නෑ එතන අපේ පොලිටික්ස් වලට වැදගත් වෙනවා කිව්වලු. ඇත්තටම මොකද්ද ඔය සීනි සමාගම් දෙක එච්චරටම වැදගත් වෙලා තියෙන්නේ? හොර අරක්කු සීන් එකක්ද? කට්ටියම ප්‍රශ්නයක් අහලා. ඔන්න ඒ වෙලාවේ කාරණේ පැහැදිලි කරලා තියෙන අලුත් සංධානයේ රාජගිරී කාර්යාලයේ ඉන්න ලොක්කෙක්. ඔය පළවත්තේ CEO මහින්ද ලොක්කගේ ළඟම හිටවතේ. දෙවනියා නාමල්ගේ යාළුවෙක්. HR මැනේජර් කියන්නේ පොහොට්ටු පක්ෂයේ මොනරාගල සංවිධායකගේ පුතා ශෂීන්ද්‍රට ගෝලේක්. අමරවීර ඔය ෆැක්ටරි දෙකට මොනරාගල ජගත් පුෂ්ප කුමාර ඇමතිතුමාගේ කට්ටිය දාගනී කියලා ශෂී බය වෙලා. ඒක විතරක් නෙමෙයි ඔය පොහොට්ටුවේ රැස්වීම වලට ප්‍රචාරක වැඩවලට සප් එක දෙන්නෙත් ඔතනින් සල්ලි ආකාරයක් ඕක. මම දන්නවනේ මේ වෙලාවේ ඕක අමරවීරට ගියොත් පොහොට්ටුවේ ප්‍රධානතම ෆන්ඩ් රේසින් නවතිනවා. රාජපක්ෂලා බය වුණේ ඒකට. රාජගිරිය කාර්යාලයේ ලොක්ක කාරණේ පැහැදිලි කරලා තියෙන්නේ එහෙම. ඒ කියන්නේ වැවලි ඇමතිගෙන් උක්කගාව ගැලවේ කියන එකද? මාධ්‍ය පුරහලා. ඒක බලා ගන්න වෙන්නේ අමරවීර ඇමතිතුමාගේ අමාත්‍යංශ ගැසට් එක ආවට පස්සේ. ඔය කතා ඇත්තනම් කියන්න වෙන්නේ රාජපක්ෂලා නම් කවදාවත් හැදෙන జాතියක් නෙවෙයි කියලා.
ජනාධිපතිව එපාම වෙලා පොහොට්ටු සටන අයවැයට පස්සේ ඊයේ පෙරේද වෙනකම්ම පොහොට්ටුවේ ලොක්ක තීන්දුව කරලා තිබුණි ඉදිරි ජනාධිපතිවරණයේදී දැන් රටේ ඉන්න ලොකු මහත්තයාට සපෝට් එක දෙන්නලු ඔය ඇමතිවරු දෙතුන් දෙනෙක්ගේ තනතුරු එහාට මෙහාට කරන්න ගිහින් ඔන්න වැඩේ දැන් දෙල් වෙලාලු ඇත්තටම ඒක ගැන මේ ඊයේ පෙරේද පොහොට්ටු පක්ෂයේ කට්ටිය කතා කර කර ඉන්නකොට රටේ ලොකු මහත්තයාගේ නමත් කරලියට ඇවිල්ලා එතකොට ගත් කඩටම කට්ටියක් කිව්වලු කිසිම විදිහකින් එයාට නම් සපෝට් කරන්නේ නැහැ කියලා. ඒ වගේම පොහොට්ටුවේ අපේක්ෂකෙක් දාන්නත් ඕනේ කිව්වලු. මේ අතරේ තමයිලු තවත් වැඩක් ගැන කතා වුණේ. රටේ ලොකු තැන තෝරන ඡන්දෙට කලින් ආණ්ඩුවෙන් ස්වාධීන වෙලා අයින් වෙන්න ඕන කියලා එක මන්ත්‍රීවරයෙක් කිව්වලු. එහෙම කළොත් විතරයි ඡන්දදායකයන් ගාවට අපේක්ෂකයා අරන් යන්න පුළුවන් වෙන්නේ කිව්වලු. ඒ නිසා පක්ෂයේ ලොකු තැන් වලට කියලා අයවැය ඉවරුණු ගමන් ස්වාධීන වෙලා සටන පටන් ගමු කියලා කට්ටිය කතා වෙලා. යකඩ මිනිසා වෙන්න ජනාධිපති හීනෙන් මෙදිලා. කොළඹින් ඡන්දෙ ඉල්ලපු යකඩ මිනිස්සෙක් රටේ ලොකු තැන වෙන්න ලොකු කැම්පේන් එකක් පටන් ගත්තා. කොහොම හරි ඒ කැම්පේන් එකේ ප්‍රතිඵලය අනුව එයා මේ දවස්වල ජනාධිපති අපේක්ෂකෙක් හැටියට එළියට එන්නලු හිටියේ. කොහොම වුණත් වැඩේ හරියට සෙට් උනේ නෑලු. ඒකට හේතුව හොයලා බලනකොටලු දැනගත්තා එයා කකුල පොඩ්ඩක් පස්සට ගත්තා කියලා. මොකද ජනාධිපති අපේක්ෂකයෝ ගොඩක් ඉන්න නිසා එයා කල්පනා කරාලු මේ වෙලාවේ එලි බැහැලා ජනාධිපති අපේක්ෂකයෝ ගොඩක් එක්ක සටන් කරන්න වෙයි කියලා. ඉතින් ඒ නිසා මෙයා අඩියක් පස්සට අරන් දැන් හිතනවලු මම මොකද කරන්න කියලා. වැඩේ නම් වෙන පාටක් නැල්ලු. ඔන්න ඔහම උපදූපයක් තිබුණේ රුවන් විජේවර්ධනලගේ ලංකාදීප පත්‍ර කන්තෝරුවේ අච්චුගහන දේශීය පත්‍රේ. දේශීය පත්‍රේ මේ නම නොකිය කියන්නේ කවුරු ගැනද කියලා දේශපාලනය ගැන උනන්දුවක් තියෙන ඕන කෙනෙකුට තේරෙනවා. හැබැයි අපට නම් දැන් ආරංචි වෙන්නේ ඔය කියන කොළඹ යකඩ මිනිස්සයා මේ වෙනකොට ලොකු ගේම් ප්ලෑන් එකක ඉන්නවා කියලාලු. ඒ ආරංචි වල හැටියට ඔය ජනවාරි මාසේ හදන්න යන රාජපක්ෂ විරෝධී අලුත් සංධානයේ නායක මට්ටමේ පොටුවක් එතුමට දෙන්න දැනටම සාකච්ඡා යනවලු. එතුමත් ඒකට කැමති වෙලා කියලා ආරංචි. රාජපක්ෂ විරෝධී කඳට හරියන ඔළුවක් හොය හොය ඉන්න වෙලාවේ සමහර වෙලාවට මෙතුමගේ ඔළුව සෙට් වෙන්නත් ඉඩ තියෙනවා. මෙසේරම කතා එක්ක සෝෂල් මීඩියා වල ගිය පෝස්ට් එකක් මතක් වුණා. විම් දාලා නෙවෙයි යකඩ දාලා හේරුවත් රාජපක්ෂ මලකඩ කඩන එක ලේසි නෑ. කඩන්න කඩන්න අලුත් වෙනවා. අරටුවටම කෙලවෙනවා. එහෙනම් අදට ඔච්චරයි.